che delle vacche. හොඳයි පුතේ මම ඡේද දෙකක් පෙන්වන්නම් ඔයාලට බලන්න මේ ඡේද දෙක හරි අපි ටිකක් ලොකු කරලා බලමු හොඳයි දැන් බලන්න හංසනී නෙතුමී විහඟී හතරවන ශ්‍රේණියේ ශිෂ්‍යයාවෝය. ඔවුහු සැමදිනකම උදෑසනින් පාසලට පැමිණෙති. ඔවුහු දක්ෂ ලෙස පාඩම් වැඩ කරති. හසිනි සහ විහඟී ගීත ගායනයට දක්ෂය. ඔවුහු පාසල් සාහිත්‍ය සමිතියේදීද ගීත ගායනා කරති. නෙතුමී සහ විහඟී නර්තනයට බොහෝ කැමැත්තක් දක්වති. ඔවුහු නර්තන තරග සඳහාද සහභාගී වෙති නේද දැන් ඔයාලට පේනවද හොඳට බලාගන්න මේ දැන් මෙතන තියෙන්නේ හොඳට බලාගෙන ඉන්න ඕන දැන් මෙතන පුතේ මේ හංසනී නේද හංසනී නෙතුම් මේ විහංගි තුන්දෙනෙක් ඉන්නවනේ නේද ඒ වෙනුවට තමයි ඔව්හු කියන වචනය යොදාගෙන තියෙන්නේ. ඔව්හු කියන වචනය යොදාගෙන තියෙන්නේ. හංසනී නෙතුමි විහඟි ඔව්හු. අර නිතරම මේ ඒ තුන්දෙනාගේ නම් මෙලියලිය ඉන්න බෑනේ නේද? ඒ වෙනුවට ඒ අය සුවිශේෂීව දක්වන පදයක් ඔව්හු කියන වචනය. එතකොට මෙතන ඔව්හු කියන්නේ කාටද? හංසනී නෙතුමි මෙතනත් එහෙමයි අරිත සහ මානුක ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ කැමැත්තක් දක්වති ඔව් දැක්කද ඔන්න ඔව්හු යෙදෙන වාක්‍යවල ස්වභාවය නේ රයිට් එහෙනම් අපි ඔව්හු යෙදෙන වාක්‍ය කීපයක් අපි ලියමු කාව්‍යා සහ හංසනී පුස්තකාලයට යති හරි ඔයාලා කියන්න කාව්‍යා සහ හංසනී පුස්තකාලයට යති. දෙන්නෙක් නේද? දෙන්නෙක් හඳුන්වන්නත් අපට ඔවුහු කියන එක ගන්න පුළුවන්. කාව්‍යා සහ හංසනී කියන්නේ දෙන්නෙක් නේද? අපි මේකටම ගැළපෙන වාක්‍යයක් ලියමු. එක දෙවැනි එක දාමු. ඔවුහු ඔවුහු කතන්දර පොත් ඔවුහු කතන්දර පොත් කියවති ඔවුහු කතන්දර පොත් කියවති ක්‍රියාපදය අවසන් වෙන විදිහත් බලන්න තියන්නේ බහුවචන නම් තියන්නේ අවසන් වෙන්නේ නේද ප්‍රාණවාචීව යවති නේද ලියලා ඉවරයි කාව්‍යා සහ හංසනී වෙනුවට ඔවුහු කියන වචනය ගත්. ක්‍රියාපදය තියන්නේ අවසන් වෙනවා. මොකද බහු වචන නිසා. නේද? නෑ ඕක පාඩ පැන්සලකින් ඉරක් යද ගන්නද? යද ගන්න වෙනද වගේම තමයි.
සර් මන් දැන් ආයි මොන මේ සිංහලද කරේ? කොහොමද සිංහල කරන්නේ? හා සර්. හයි මේකටම ගැළපෙන තාවාක්‍යයක් අපි ලියමු නේද? කාව්‍යා සහ හංසදී ගැනම ලියමු. පුස්තකාලයේදී ඒ කට්ටිය කරන තව දෙයක් ලියන්න ඔයාලා. ඕනම ඔයාලා ලියන්න පුළුවන් ඔවුහු කවි පොත් කියවති නේද? ඔවුහු කතන්දර පොත් බාර දෙ දැන් පොත් බාර දෙන්නවා ඒ වගේ පොත් අරගන්නවනේ පුස්තකාලේ නේද? නැත ඔවුහු ළමා පුවත්පත් කියවති. හොඳයි ඔයාලා තව එකක් කියන්න. ඔවුහු නිශ්ශබ්දව පොත් කියවති නේද? ඒ වගේ වාක්‍යයක් ඔයාලා තනියම ලියන්න. මේකටම ගැළපෙන එකක්. ලිව්වද? පූර්ණි මොකද ලිව්වේ? ලියලි ඉවරයි සර්. සිතුලි මොකද ලිව්වේ? ඔහු කවි පොත් කියවති. ඔහු කවි පොත් කියවති. ලියලි ඉවරයි සර්. කියන්න ඔයාලා ලියපු වාක්‍ය කියන්න බලන්න. ඔහු ළමා කතා පොත් කියවති. හොඳයි. අනිත් අය? අහු විනාත්. හොඳයි. අවි පොත් කියවති. හොඳයි. ඔහු පාඩම් පොත් කියවති. හොඳයි හොඳයි. ඔහු පොත් කියවති. හරි හරි. ඒ වගේ එකක් අපිට ලියන්න තියෙන්නේ. ඒකේ තව විදියට කියන්න. ඔහු පුස්තකාලයේ විනීතව හැසිරෙති. වෙරි ගුඩ්. ඔහු පුස්තකාලයේ විනීතව හැසිරෙති. නේද? right දැන් මේ වාක්‍ය බහුවචන බව ඔයාලා දන්නවා. ඒක නිසා කියන්නේ අවසන් වෙන බවත් ඔයාලා දන්නවා නේද? හොඳයි. එහෙනම් අපි ඒකට තව එකක් කරමු ඉජාතියනේ. අපි පුරුෂ ලිංගයව ගමු. මේ වාක්‍ය තුන වෙනම කොටු කරලා තියන්න. රයිට් මෙන්න වෙනම එක කොටසක්. එක මේක ඇලියම්. හසිත මලිත සහ ගයාන් තුන්දෙනෙක් ඉන්නවා. යති ඔන්න තුන්වෙනි වාක්‍යය ඔයාලා ලියන්න. ඔව්. තුන්වෙනි වාක්‍යය ඔයාලා ලියන්න.
මොකද පුතේ ලිව්වේ? ඔහුන් සෙල්ලං කරති. හා. අනිත් අය ඔහු පාඩම් කරති. ක්‍රීඩා පිටියේ ඔහු දක්ෂ ලෙස ක්‍රීඩා කරති. ක්‍රීඩා පිටියේ සිද්ධ වෙන දෙයක් ඕන ලියන්න. ඔහු දක්ෂ ලෙස ක්‍රීඩා කරති. හරි. ඔහු ඔහු සතුටින් ක්‍රීඩා කරති. හොඳයි. මොන පොතේද ලියන්නේ? ඔහු පාපන්දුවට පයින් ගසති. පාපන්දුවට පයින් ගසති. හොඳයි. මොන පොතේද ලියන්නේ? හරි නේද? හොඳයි, ඒකත් වෙනම කොටු කරලා තියාගන්න. හොඳේ. හරි, දැන් එහෙනම් වර්තමාන කාල වාක්‍ය ඔයාලා දැන් දන්නවා. අප්‍රාණවාචීයයි යන්නේ අවසන් වෙනවා, ඒක වචන උනත් බහු වචන උනත් නේද? එතකොට ස්ත්‍රීලිංග වලදී ඒ යන්නේ අවසන් වෙන්නේ, පුරුෂ ලිංග උනත් යන්නේ අවසන් වෙන්නේ ඒක වචන නම් නේද? ප්‍රාණවාචී ඒක වචන නම් යන්නේ ක්‍රියාපදය අවසන් වෙනවා. බහුවචන වුණොත් තමයි තියන්නේ අවසන් වෙන්නේ. මේ බහුවචන වාක්‍ය මේ ඔහු යෙදෙන වාක්‍ය, ඈ යෙදෙන වාක්‍ය, ඒක තව ටිකක් තියෙනවා, සහ මම යෙදෙන වාක්‍ය නේද පුතේ? ඒ ටිකක් මම ඔයාලට දාන්නම් WhatsApp එකට ලියන්න. හොඳේ. ඒකත් ඔයාලා ලියා ගන්න. මම සහ අපි යෙදෙන වාක්‍යනේ. මම කිව්වොත් මියන්නේ අවසන් වෙන්නේ, අපි කිව්වොත් මුයන්නේ අවසන් වෙන්නේ නේද? ඒ විදිහේ. හොඳයි, ඒක ලියන්න. මේ ඒ වර්ග දෙක මම සහ අපි, ඒක ලියන්න පිටු දෙකක් ඉඳ තියන්න. ඒක මම කියලා දෙන්නේ නැහැ, ඒක ලේසියිනේ නේද? ඒ ටික ලියාගත්තා නම් ඇති පුතේ. හොඳේ. රයිට්. එතන පිටු දෙකක් ඉඳ තියන්න ඕන. ඒ ගෙදර වැඩේ අපම කරන්න පුළුවන්. කියන්න පිටු දෙකයි. මම වලට පිටුවයි, අපි වලට පිටුවයි, ඔහු කියන ඒවත් තියෙනවා. එකකටත් පිටුවක් ඉඳ තියෙනවා. ඒක අපි ලිව්වා, මට මතක විදියට නේද? ඔහු ඇයි අපි ලිව්වා නේද? බලමු, තිබුණොත් මන් දාන්නම්. රයිට්. ඒකට පිටු දෙකක් ඉඳ තියලා අපි අලුත් කාලයකට යනවා. දැන් ඔය වර්තමාන කාලය. වර්තමාන කාලයේ වාක්‍ය තමයි අපි දැන් මේ ගිය සතියේ දැන් අදයි ලියුවේ. රයිට්. ඊළඟට අපිට තියෙනවා ඊළඟ කාලය මොකද්ද? කාටද කියන්න පුළුවන්? මොන කාලයේද? අතීත කාලය. අතීත කාලය. කාල වාක්‍ය. අතීත කාල වාක්‍ය. ඒක ප්‍රධාන මාතෘකාවක්. අතීත කාල වාක්‍ය. හයි, ඒකේ පළවෙනි පාඩුවේ ඒ තර විදිහම තමයි පුතේ යන්නේ. මුලින්ම අප්‍රාණවාචී බලමු අපිනේ. අප්‍රාණවාචී වාක්‍ය ලියමු. හැබැයි අතීත කාලේ. අප්‍රාණවාචී වාක්‍ය ලියමු.
මුලින්ම අපි ලියන්නේ අප්‍රාණ වර්ණ. රයිට් මාතෘකා දෙක ලියාගෙන හොඳයි පුතේ දැන් බලන්නකෝ මේ මම මේ ෂෙයා කරන එක එක පැත්තක තියෙන්නේ වර්තමාන කාලය මොන පැත්තේද ඔව් මේ පැත්ත වර්තමාන කාලය මේ තියෙන්නේ මේ පැත්ත අතීත කාලය වෙනස් වෙන විදිය බලන්න පිපෙයි දැන් අපි මේ මේ වර්තමාන කාලය ඔයාලා ඉගෙනගෙන ඉවරයි නේද මල දැන් හරිනේ අප්‍රාණ වාය තියෙන මල කියනකොට පාර නැහැනේ නේද? හොඳට කල්පනා කරන්න. මම මේ කියනකොට මල කියනකොට පණ නැහැනේ. නේද? ඊයන්ෙන් අවසන් වුණේ. ඒක දැන් ඔයාලා දන්නවනේ. නේද? ඊයන්ෙන් අවසන් වුණේ. ඒක දන්න ඔයාලේ නීතිය දැන්. හැබැයි අතීත කාලෙට යනකොට මොකද වෙන්නේ? පිපේ. ෂා ගන්න ඕනේද? ඒ ඊයන් එපා අහගෙන ඉන්න විතරයි. පිපුනේය. දැක්කද වෙනස් වුණ හැටි? පිපුනේය. පුතේ පිපේ කියනකොට තාම පිපෙනවා පිපේ පිපෙනවා පිපුනේ කිව්වම පිපිලා ඉවරයි නේද සමහර විට ඊයේ වෙන්න පුළුවන් සමහර විට අද උදේ වෙන්න පුළුවන් අද හවස වෙන්න පුළුවන් නේද නැත්නම් මීට මොහොතකට කලින් වෙන්න පුළුවන් පිපුනේ පිපිලා ඉවරයි පිපේ කියනකොට මොකද වෙන්නේ තාම පිපෙනවා ඒක තාම ඒක වර්තමාන කාලය කියන්නේ අන්න ඒකයි හොඳට මේක තේරුම් ගන්න වර්තමාන කාලය කියන්නේ මේ දැන් සිද්ධ වෙන දේවල් අතීත කාලය කියන්නේ නම් සිද්ධ වෙලා ඉවර වුණු දේවල් ඒ ඔක්කොම වෙලා ඉවරයි වෙලා ඉවරයි නේද ගලයි ගැලුවේ බබලයි බබලුනේ බබලලා ඉවරයි වැණේ වැණුනේ හොඳයි මම මේ වර්තමාන කාල වාක් මේ ක්‍රියාපද ටිකක් කියන්නම් ඔයාලට පුළුවන් ද අතීත කාලේ හරවලා කියන්න පුළුවන් ආ ඕන පළවෙනි එක නඩුවේ බලයි බැලුවේ මොකක්ද සර්? ලියයි. ලිව්වේ. ආ හොඳයි. සෙලවෙයි. 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 ආ පරවෙයි. පරවුනේ. පාවෙයි පාවුනේ බුබුලු දමයි බුබුලු දමුවේ බුබුලු දමුවේ කඩා හැලෙයි කඩා හැලෙයි කඩා හැලෙයි හොඳයි ඒ විදිහට තමයි ඉතින් අපිට අතීත කාලේව අඳුර ගන්න වෙන්නේ නේද අතීත කාල වාක්‍ය අපිට අඳුර ගන්න වෙන්නේ නේද මෙතන බලන්නකෝ දැන් මේ වාක්‍යයක් විදිහට තියෙනවා මල පිපෙයි මල පිපුනේ ගඟ ගලයි ගඟ ගැලුවේ තරුව බබලයි තරුව බැබළුනේ ගස සුළඟට වැණෙයි ගස
අතීත කාලය වාක්‍යවල හැටි නේද? වෙලා ඉවරයිනේ. ඒ නිසා ඒ શબ્දේ නවසන් වෙනවා. හරි. එහෙනම් දැන් ඔයාලට පුළුවන් මේ මම දැන් ආවේ. ඔව් ඔව් සිංහල පොතේ මාතෘකා ලියා ගන්න බෝඩ් එකේ තියෙන ප්‍රධාන මාතෘකාවයි. අපි අතීත කාලය වාක්‍ය මේ ටිකක් එහෙනම් ලියා ගනිමු නේද? හැබැයි අප්‍රාණ වාචීව වෙන්න ඕන අපි දැන් ලියන ඒවා. අප්‍රාණ වාචී වෙන්න ඕන. හරි. එහෙනම් අපි ලියමු. මෙන්න පළවෙනි එක ලියන්න. අපේ ඔක්කොම සර්. ඔව්. සර් මට දැන් කරන්ට් එක නැතුව දැන් ආවේ. සිංහල පොතේ ලියා ගන්න පුතේ. අපගේ දියා වැටුනේ. මේ මාතික ප්‍රධාන මාතිකාව ලියන්න ඊළඟ තරුව ලියන්න ඊට පස්සේ මේ වාක්‍ය ටික ලියමු. පොඩ්ඩක් අපි මීට කලින් කරා. ඒක ඔයාලට කරගන්න පුළුවන්. මම දාන්නම් මේ ටික. අඹ ගෙඩියක් වැටුනේ. උදෑසනම මල අපි පුනේ නේද? රයිට් මෙන්න අප්‍රාණ වාචී නාම පදය මෙන්න ඒ ශබ්දයෙන් අවසන් වෙනවා. මෙන්න මෙතන නාම පදය මෙන්න ඒ ශබ්දයෙන් අවසන් වෙනවා. පොඩ්ඩක් ඉන්න. ගස් සුළඟට වැනුනේ. ගස සුළඟට වැනුනේ. ඒවත් ලියනවා. තරුව අහසේ බැබළුනේ. තරුව අහසේ බැබළු නේ. හොඳයි අංක පහක් වෙනකන් දාන්න. තා දෙකක් ඔයාලා ලියන්න. ගස සුළඟට වැනුනේ ලියන්න පුළුවන්. අර හැබැයි මතක තියාගන්න නිතරම ගන්න ඕන අපි අප්‍රාණවාචී වාක්‍ය. දැන් මේ ඒක වචන තමයි මුලින්ම අපි ලිව්වේ නේද? ඔයාලා මෙතන මාතෘකාව චූට්ටක් පුතේ වෙනස් කරගන්න අප්‍රාණවාචී ඒක වචන කියලා අපි ලිව්වේ. ඒක වචන. කාටපාදයක් දැල් ඉවත් තමක් නැහැ. අප්‍රාණවාචී ඒක වචන වාක්‍ය ලියමු. මේ ඔක්කොම ඒක වචනයි. අඹ ගෙඩියක් කියනකොට ඒක වචනයි. මෙතන අඹ ගෙඩියක් මල ඒක වචනයි නේද? තරුව අපි ඊළඟට බලමු බහුවචන වලදී මොකද වෙන්නේ කියලා. දැන් ඔයාලා ලියන්නේ ගස සුළඟට වැනුනේ මූර්ධජන යන්නේ තින්නේ වැනුනේ කියනකොට හොඳයි තව එකක් විතර ලියන්න බලන්න පස්වෙනි එක තනියම කල්පනා කරන්න
ලිව්වොත් මට කියන්න මොකද ලිව්වේ කියලා. ඔව් ලියපුවා මට කියන්න. තනියම ලියපු එක. මුන්දේ රළ පහර වැඩි උනේ ය. රළ පහර වැඩි උනේ. හරි හරි. රළ පහර වතුරේ පීනුවේ ය. මොකද පුතේ? මහ පෙරළ මාළුවා වතුරේ පීනුවේ ය. මාළුවා බෑ. මොකද අප්‍රාණ වාචී නෙවෙයි. සර් මාසි කුමි ලියලි ඉවරයි. කියන්න පුතේ කියන්න. රස පීනුවේ ය. ගල පෙරළුනේ පොල් ගෙඩියක් වැටුනේ. ආව් පොල් ගෙඩියක් වැටුනේ. ගල පෙරළුනේ. හැමදිනම් 10 වෙනකම් ලියන්න පුළුවන් නේද? ගස සුළඟට වැනුනේ. ඔව් ගස සුළඟට වැනුනේ. ඒක මම කියපු එකනේ. අලුත් එකක් හිතන්න. අඹ ගසේ බල අඹ ගසේ ජම්බු ගෙඩියක් කැඩුනේ වැටුනේ අඹ ගසේ පළතුරු සැදුනේ බහුවචනනේ ගංග වේගයෙන් ගැලුවේ ඒව හරි මේ දැන් අඹ ගසේ ජම්බු මේ අඹ ගසේ අවේය දුම්රිය පොලට ගියේය. සඳහසේ දිලුනේය. සඳහසේ දිලුනේය. හොඳයි. හැබැයි අකුරු හරියන්න ඕනේ. ජම්බු 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 ගසේ ජම්බු ගෙඩියක් වැටුනේය. ඔව්. ජම්බු ගෙඩියක් බිමට වැටුනේ. හොඳයි. ගසක් වැටුනේය. ගසක් වැටුනේය. වැඩුනේ. අන්න හොඳ වාක්‍යයක් කිව්වා. ගස සාරවත්ව වැඩුනේ. ඔව්. හොඳයි. එහෙනම් දැන් 10ක් වෙනකන් උනත් ලියන්න පුළුවන්. එහෙනම් අංක 10ක් දාමු. 10ට වෙනකන් දාන්න හැමෝම. ගෙදරදී ලියන්න ඉතුරු ටික. දැන් අපි 5ක් ලිව්වනේ. සෑ කැඩි කැඩි ඇහෙන්නේ. සෑට 10ක් දෙද ලියන්න ඕනේ. මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? මෙතනදී මොකද්ද බලන්න මේ වගේ මොන වාක්‍යයක්ද කියලා. වචන වෙලා. බහුවචනයි. එහෙනම් පාසකල් යනවා. බහුවචන වෙලා. අප්‍රාණ වාචී බහුවචන. බහුවචන වෙලා. බහුවචන වෙලා. පාසකල් ලියා ගන්න තරුවක් දාලා අප්‍රාණ වාචී බහුවචන වාක්‍ය ලියමු කියලා. අප්‍රාණ වාචී බහුවචන. ඔව් කියන්න කියන්න. ඔව්. ගණන් කරාද? ගණන් කරාදද? නෑ 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 අප්‍රාණවාදී බහුවචන වාක්‍ය ලියමු නේද හැමෝම ලියන්න අප්‍රාණවාදී බහුවචන තරුවක්ම දාලා ලියන්න මාතෘකාව බහුවචන වාක්‍ය ලියමු රයි මුලින්ද කියන්න පුළුවන්ද අප්‍රාණවාදී මේ තියෙන මේ පැත්තේ මේ තියෙන පුතේ වර්තමාන කාලේ අර ඉස්සෙල්ල වගේ නේද මල පිපේ යන්නේ නේ අවසන්නේ මල් පිපුනේ ඔව් මල නෙවෙයි මල් පිපුනේ ගැලුවේ වෙනසක් වෙලා නැහැ නේද ඒක වචන වුණත් අවසන් කරේ බහුවචනේදී යන්නේ අවසන් කරන්නේ අතීත කාලෙත් එහෙමයි වෙනසක් වෙලා නැහැ එහෙනම් ඔන්න ඒක ලේසි නේද පුතේ වෙනසක් වෙන්නේ නැත්නම් අපිට ලේසිනේ ඔක්කොම එක වගේනේ ඒක වචන උනත් තමක් නැහැ බහුවචන උනත් තමක් නැහැ ක්‍රියාපදය ඒය શબ્දයෙන් අවසන් කරන්න තියෙන්නේ නේ ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්නේ නැහැ හැබැයි අප්‍රාණ වාචී ඒවයි විතරක් වෙන්නේ නැති එහෙම තියෙන වැද්ද නේද අපි ඉස්සරහට බලමු
අප්‍රාණවාචී වලදී කිසි ගැටලුවක් නැහැ ක්‍රියාපදය ඒකවචන විදියට තමයි තියන්නේ නේ වර්තමාන කාලේදී නම් යන්නේ අවසන් කරනවා අතීත කාලේදී ඒ શબ્දයෙන් අවසන් කරනවා හරි ලේසි තරු බැබළුනේ ගස් තුලඟට වැනුනේ හරි එහෙනම් එතනත් ඔයාලට වාක්‍ය ලියන්න පුළුවන් තනියම අංක 10ක් දාන්න නේ ඕනනම් එකක් ලියලා තියන්න අර වාක්‍යෙම බහුවචනෙට හරවන්න පුළුවන් මේ ලියපු ටික දැන් මෙතන බලන්න අඹගෙඩි වැටුනේ නේද උදෑසනම මල් පිපුනේ තරු අහසේ බැබළුනේ ගස් සුළඟට වැනුනේ ගස් සාරවත්ව වැඩුනේ ආ පුළුවන් ලියන්න තනියම හරි එහෙනම් ඔයාලා අංක 10ක් දාලා තනියම ලියන්න ඉඩ තියාගන්න එතන හොඳේ රයිට් එහෙනම්